අයිබෝවන් ඔබ විශ්වස නිපත් කාටත්ලින් රට කේෙන ස්වාදිලු පාන රවාත්‍රී දාය ප්‍රධන ප්‍රත්විකාශී සංකයි අදත් එකතු වෙන්නේ. ම චරිත ධනංශයේ පමණුකේත්‍ර. මම විශා රධදය වෙන්ද්‍ර මුලින් මවදහන යමුම කරන්නේ දවසුනසුම් කළ ප්‍රධානකුවත් සිරස්තල වෙත. සුරාපදු පැටලි වලින් රුපියල් මිලියන හාරසියක අදායමක්. ට ලංකාකිවාඩ බන්න රමේෂ් ගාතනය කළ තරුණාගේ සිරුර ගොඩ ගනිී ඉරන්න වෙලිඳපොලේවෙරට තේවලට හොඳ ඉල්ලුම අපට කරන බලපෑමට ඇමරිකාවට නිසි පාඩම් උගන් වනවා චීනේෙන් ප්‍රකාශයක් ඒ මන්තම රාත්ත්‍රේ සිට බල පැවැත්වන පරිදිී න්තරනමිල ඉහළ දැමිීමට ලංකා කනි තෙල් ස්ථාව කටයතු කළ. එ අනුව එයනුව අයOC සමාගමද තෙල්මිල එලදමීම ටයිපියවර ක නැති බෙන්නේ. තෙල්මිල ඉහලයාම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලටගනිමින් සහන ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩලය ඉදිරියේද අවධානයමු කරන බව අමාතය දලස් අලහප පෙරම මතා පවසනවා එයන්ුව ලංකා කනජතල් නීතිකත සස්ථාව ඔක්ටේන් අනු දෙකවගේ පෙටරල් ලිට්‍රයක්ක් රුපියල් විසකින් ඉහළ දමා ඇති අතර එකේ පනස් හතක්ව පැවැති පෙටරල් ලිටරයක් රුපියල් එකේ හත්තේ හැතදක්වා ඉහල කුස්තිමිෙනවාා ඔක්ටේන් අනු පහව වගේ පෙටරල්ලිට්‍රේ එකමල ඉහල දමාඇතේ රපල් විසි තුනකින්. එයනුව රුපියල් එකසි අසු හතරක්ව පැවැති එමවගේෙට්‍රල් ලිට්‍රේක නව ලවන්නේ රුපියල් දෙේ හතාක් රපියල් එකසිේ එකොලාක් පැති ඔට ඩිසල් ලිට්‍රයක්ක් රපියල් හයකින් හළංවා ඇති අතර එහි නවමිල රුපියල් එකේ විසික්වනවාා ුප ඩෙල් ිට්‍රේක න මි එකේ පනස් නමක් වනවා. ඒ රුපියල් එකසි හත්ලි හතරක් පැවති එහි ිල් ුපියල් පහලවකින් එඒල දැමහිතුවන්. මේ අත භූමිෙල් ිලද රුපියල් දායකින් ඉහල ත ඇති අර රපියල් හැත්තේ හතක්ව පැවති භූමෙල් ිට්‍රේක න මිලන්නේ රුපියල් අසූ හතා. මෙ අතර ලංකා අයOC සමාගමද ඉන්දන මිලකනන් ඉහලනංවාතිබෙන පවා ක්ටේන් අනු දෙකවර්ගේෙටොල්ලටක් රපියල් විසකින් ඉහලනංවා ඇති අතර එම පෙටල් ලීට්‍රේක නවමිල් රුපියල් එක හැත්තේ හතා. අනු පහවාගේ පෙට්‍රල් ලට්‍රේක් නවමිල් රපියල් දෙසිේ දහයක්ලස ඉහලනංවාතිබෙන පා ිෙස ීට්‍රේක් මල් රපියල් දයකින් හඳවා ඇති අතර එහි නවමිලවන්නේ රුපියල් එී විසිකාක්. පිරි ඩෙල් ට ෙක් රපියල් පහලුවින් ඉහ ැවීමත් සමක එහි නවමිල රුපියල් එේ පනස් නමයක් පවයි, අයOC සමාකම නිවිදනය කරන්නේ. මෙ අතර ඉදනිල ඉහලයාම හේතුවෙන් අවම බස්කාස්තුව ඉහ ැ ීතු බවට බස්සංගම් යෝජනා කරතිබෙන පා ්‍රිරෝතරත් සංකම් පවසන්නේ ආම්භක කිලෝමීට්‍රියය සඳහා මෙතෙක් පැවැති රුපියල් පනේහහි ගස්තුව රුපියල් අසුව දක්වා වැඩිකිරීමට සිද වන පවායි. ඉන්තනිල ඉහලතමීම සමග මහලුම් ප්‍රහන සංගමේද සිය සේවාකාස්තු සට විස්සකින් ඉහලතමාතිමෙන පා. ර්තමානය මෙට මොුණු දෙ ඇති විදේශ සංචිත කඩවිටීමේ ක්‍රාබලිය අවමකරකනිින් සඳහා. එකක් විස්තුමක් ලෙස ඉන්දන මිල ඉහලදමට කටිතු කළ බවයි. රචේ පවසන්නේ. තෙල්මල වැඩිකිරීමම සම්බන්ධයෙන් විද්ධතුන්දක්වන්නේ මේවන් අදහසා. මේ අවස්සා විද ිල හල ෑම සම්බදධව පිඩාකාර ත්වයක් එක පත්තකින් තියෙනවා මේක උදමනයටත් බලපාන. ලොලරය සම්බන්ධයනුත් මෙතැන්ට බලපාන. ඇ පිසුබන්ඩට ඩොල්රේගේ අවපාතමමක් සිද්ධ වුණුත්තෙම. වැඩිපශයෙන්ම ඒක තෙල්හර. අපිට දැඩට සැකස. ඉතින් තෙල්වලට වියදන් කිරීම තුලින් දොල්රය අපආපාත වීමේ හැකාව තවත් වැඩි වෙන කෙනෙකුට වගගේ මත් දෙන්න බෑ මේක අහල් කෙනෙක් නිසායක සිදධ වෙනවා ක ලෝකය යථාර්ථය හැබැයි යතාර්ථය තුළ අනිකුත් විදම් අවම කර ගැනීමින් රජයට පුළුවන්. විදේශවිනිීමය අරහා ඇතිවන බලපෑම. යමකිසුත්මානයකට අුර ගැීම හැකියකුත් ඇතිවේ කියනෙ ිසරන්න පුළුවන්. මෙම වසරේ කළ වැටලයිවලින් සුරාබදු දෙපාර්තුමින්තුවට ලැබී ඇ ආතායම, රුපියල් බිලියන හාරසිය ඉක්මවා ඇති බව එම දෙපාර්තමින්තුව සඳහන් කරනවා. මෙම වසරේ පසුගේ සැම්බ පහලු සදාදක්වා සුරාදු දෙපර්තමේතුව වැටලීම් තිෙස් හදහ හට හතක්සිදු කරතිබෙනවා. එම වැටලින් වල්ද අතරංගුවට ගෙනැතති පිරිසෙන් හරදහස් අට සියසුද් දෙෙනක කාන්ත පන් පනවා අධිකරන හමුමුවේ නඩු පැරීම අනතුරුව අතරගොටකත් පුදකලයක්න්ටේරහිව රොපියල් මිියන එකසි දහසෙක දඩමුදල් පැනීමටයි කටයුතු කරතිබෙන්නේ ජනතවලබදුන් තොරතුරුවටනුව මෙම වැටලීම් සිදු කිරීමද විශෂක්වයක්. එම දෙපාර්තමේන්තුව ජනතාවගේ නිල්ලා සිටින්නේ මතරවේ සම්බන්ධෙන් තොරතුරු දහනවෙයි දහත් වවන ෂනික ඇමතුමන්ගේෙට හ බිඳුව එකයි එකයි දෙකයි අට සියහැත්තෑ හතයි අට සියසුද් දෙක දුරකතන අංකේට දැනුම් දෙන ලෙසයි. ජනතාකාරයන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය පරිපාලනයේ සිට මුදල් ගණු දෙෙනු දක්වා සියලු කාරයන් ඩිටල් කරනයට ලක් කරන බව අමාතය නාමල් රජපක්ෂමතා පවසනවා. ලංකා කිවවර් වැඩ සටහන අධිවේී මාර්ගේ ගේවිම් සඳහ හඳුන්වාදීම අවස්ථාවට එක්වමෙන් අමාත්‍යවරයා එමදහස් පල කලා. ොටපුා ඩිජිටල් ගවීම් හ ැවීමම සහ ශ්‍රය ලංකා ාහබැංකව ලංකාකි වාර් ජාතික ව්‍යප්‍රතිය ආරම්භ කලා. එම ්‍යප්‍රතියධවේගේ මාර්ග ෙවීම් සහ හන්දුන් පාතිීමම කොට්ටාව න්ර්හමාමරු පරිස්ශ්‍රේදී අද සිදු කරුණා ලංකාකිවාර් ජංගම දුරකතන යෙදම ස්‍රියීර ගැීම තුළින් මුදල් භාවිතයකින් තොරව සිය ගවවිම් සිදු කළ හකි. අරක්ෂිත ගෙවම් ක්‍රමවතයක් මෙන්ම ඩිජිටල් සමාජයක් කර ගමන්කිරීම සඳහා මේ ප්‍රධාන සදිස්ථානයක් වවවා අතේ ජොස්ටන් පනාන්දුු මහමක්වාදිපති අිත් නිමමාටක ප්‍රල්ලයන් හතොරුද එමවස්තබටෙක්පො. අපේ රටේ ඊල්ළඟ පරම්පරාව ඉළඟ කාලසිීමාව තුළ මෙරට දිටල් ට්‍රන්ස්ෝමේෂණ එක අපි බලාපොරොත්තුව. එම නත්තං රාජ්‍යය ආන්ත්‍රනය ඉඳන් මෙරටේ මුදල් හැසිරවීම සහ රාජ්‍ය පරිපාලනය දක්වා තාක්ෂණය තුළ ඒ කරුකාරමටුකිරීමේ වැඩ පිළිවෙල් මෙ වෙනකොට අපි ආරම්ප කරල තිය. ඉති අපි වි්වාසයක් තියෙනවා කවරු ොනවා කිවත් මෙට බංකරෘත්ෙන්ට අප රජීටෙද ෙත්න. යගන තියෙන අයිටි කිකි වනවා අපිට අද තිනෙ හැම අතතිම තාවකාරි ප්‍රස්්මටමකට පහර දෙෙනවා ම කියපුහම ඒකදමයි තාාර්ථයේේ මෙ තාව කාරික ප්‍රශ්නලට අප එක් කණඩාමක් හැටියෙන් රක් ැටියේ ජනතාවක් කැටියේ දේශපාල කෝනෙන් බලන්නේ නැතු. අපි එකට වැඩ කෙරුවත් අපිට පුොළුවන් අපේ රට දියුණු කරගන් අද මේ අපි ආරම්භ කරපුක් වැට සටහනෙ අපි විශවා කරන අපේ ජනතාවගේ ජනජීවිත වල වෙලාව නස්ත්‍රනක කෙටිකරටන්න පුළුවන්ග වනා කියලා මං විශවාස කරන සුරක්ෂීත භාාවලාකින. සරල ඉක්මණින් කළේ හැකි මුදල් ගෙවීම ක්‍රමය වන පුළු රටටම ලංකා කිව්වා යන ඒ පදන ඔස්සේ අද හඳු නිලල් දීරතිනවා. මතු පිට කරන ගන දෙෙනවා සුරක්ෂද වන්න පුුව සරලා වන්න පුුවන් ක් පනින් කරන්න පුළුව වෙන්න පුලුවන්. එවන ඒ පිට පසු දැවන්ත ජාලයක් ක්‍රියාත්මක වෙනට අවශ්‍යයේ. මහ බැංකුව ලංකාක ක්‍රියායතනේ බැංකු පද්ධතිය. එ සියලු දෙලාම එකතු වෙලා තමයි අවශ්‍යතාවය ජනතාවට සපුරලීමට අවශ්‍ය වෙන ඒ පසුබිම හරිගස්රතින්. මෙරට තේ අපනයනේ වැඩිකිරීමට ඉරාණයේ සහයෝකය හිම වී තිබෙනවා. ඊට අදාළ අවබෝධතාගේ විසමකටද අත්සන් තැබනාා. ෙරට තේ ඉරාණයට අපනඇනි කිරීමට පහසුකම් සැලසීම සඳහා වන අබුද්ධතා කිවිසුමට අමාත්‍ය වෛ්‍ය රමේෂ් පතිරෙන සහ රණ ඉස්ලාමී ජන රචී කර්මාන්ත පතල් සහ වෙළඳ නියෝ චා්‍යය ඇලරේ සාපේමෙන් පාක්්‍යන මහත්තවරුන් අත් සන්තබවා දෙදහස් දහසේ වසරබන වි, ඉරන් වෙලද පොලේ සයටහතලස් සහක් පමණහිම කරගෙන සිට ශ්‍රී ලංකාතේ නිෂ්පාදනයි දෙදහස් විස වසර වන විට ඒ සයට විසි පහදක්වා පහත වැටී තිබුණා මෙම කිවිසුමට අත් සන්තබීමත් සමඟ ඉරණයට වැඩි වශී තයපනයිනි කිරමීම හැකියාව හිබි වනවා. අදදිනේදේ කොරුණා සාධතයන් පන්ේ දහ අට දෙනෙකු හඳනා ගෙන තිබෙනවා. කොරුණා ආසාධිත මරණ විසි හතරක් පිළි බඳවත් සෞඛ්‍ය සෙවා අධ්‍යක්ෂි ජනරල් ර අද තහවුරු කළා. උත්සව සමය අවසන් විීමමත් සමඟ කොරුණ රෝගීන් වර්තාවීම අනිවාරයෙන්ම එයලයන පව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඒත්තුෙන් සෞකයෝකද දෙස් අනුකමණ ක්‍රීම් පිළිබඳ චනතාව ැඩිව අවධාන ජුම කළිතු බයි ෛතවරුන් පෙන් වාතන්නේ. නිමාර්යෙන්මම මේ උත්සව සමයෙන් ප්‍රශ්නය රෝගෙන් වැඩවීමේ අවදානම ඉතාමත්ම වැඩී. එංගලන්තය වගේ රටක් බැලුවොත් එහෙම මේ වෙනකොට දවසකට හැත්තා අටදාහක් එහෙම රෝගීන් ප්‍රමාණයක් ඒගොල්ලො අඳනාගන්නා. තිංන් ඒ අනුව බැලුවොත් එහම මේ එක්කම වෛරසිය සය ඉතාමත් වේගෙන් පැතිරනවා කියනෙකට අපියට සැකඇති කරගත්න හේතුක් ොහෙත්ම අපි දකින්න නහැ ඉතිං අපේ හැසිරීම සහ මේ ොමිකරෝන් ප්‍රබේදය පැමිණීම කියන මේ දෙක මත අපිට අවුරුද්ධයෙන් පස්සේ රෝගීන් වැඩවීමක් අපි බලාපපුරොත්තු විය යුතුයි. ඒේක අවමකිර ගැනීමට අපි හැමෝම අපි අපින් කළ යුතු ඒ යුත්තුකම ෂ්ට කල යුතු. මෙරටින් වාර්තාාවන සමස්ත කරුණා අසාධ තැන්සංක්‍යාව පලක්ෂස දහත්ස වි. පුදලයන් අටදහහලස් එක්ෙනෙකු තෞදුරටත් ප්‍රතිකාටල පනවාා. පොරුණණ සුවේ ලබයි සංඛ්‍යාව පන්ලක්ෂ පනස අදහස් නම් සේ පහළවා. ඒයේ තවුරු කළ කොරුණා ආසාධිත මරණ විසි හතරක් පිළිබඳව. ෞඛක සේවා අදක්ෂ ජෙන්රල්වරය අදවාර්තා කලාා. යන්ුව මෙරට සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, දාහතර දහස් හත්සේ අනු පහක් දක්වා එහලගොස්තිබෙනපා. කල්ටන් පෙරපාසල් දරුවන්ගේ කැරුල්කිී විහිරවිඳැනීමට අක්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂමතාද එක්වනා. කල්ටන් පෙරිපසල් සමමුහි දකුණු පලච්ෂාකා එක්වසං විධහන කළ වර්ෂික නත්තල් කැරල් ීපස සගේ තංගල්ල කල්ටන් පෙරිපසලදී පවැත්වනා ඒ අග්‍රමාත්‍ය මහිද රාජපක්ෂමතාකයි ප්‍රධණනත්වෙන්. රල්ගේ පසන්ගේ වනත්ගල සියලු දරුතරයන්ට දැක හාහ සහත්තික පත් පිරි නමුණනි කාල්ටන් පරි පසේ විදුහල් පපතිහා අධ්‍යක්ෂක ශිරන්ති රජ පක්ෂ මහත් ාතින් රජ්‍ය අමතේ දේ චාක හත ඇතුළ පරිසක් මෙ මවස්තාව ටෙක්ප සිටියා. න්න රේ් නමැති අපරාධ කල්ලි සාමාචිකයා විසින් හතනේ කළ බව කියන තරුණයාගේ සිරුර අද ගො ගැනුනා. ංවිධහත්ම ක පාද කල්ලි සමාජකු බව කියන රමේ් ප්‍රියචනක හවත් මන්න රේශන ැත්තා ඒ දදින අ නගට කැනේ තරුණක ගහතන කිරීම සිද්ියකට අදාලවයි හගේ නිවසේතිබූමත් පැසසාදයකදී වැඩි බා මෙම තරුණා ගහතයකර බේතිරිකල ඩස්සරන කැෑ ප්‍රදේශ වලෙම බවතද ොරතුර හික ගැනා එයන් වයි සිර ගඩැනීමම පොගොඩ ඩබලමහේස්්‍රත් මල් සබන්ධත් පෙරුම සහ ගම් පහධිකරන වයිද නිල් දහරිගේේ එම්පි ගුණතිලකැන බහත්තරු ඉදිරි අද සිදුෙරනේ ගහතනට ලක් වු තරුණා මව එමස්ථානට පමි. ර හඳුනකත්තා පශ්ාත් මරට පරීක්ෂණය සඳහා ගම් පහ මහරහල වෙත සිරුර රැගෙන අනුලබවා ගහතනට යොදාගත් බව කියන ගිනි අවේද මන්ඩ රමේෂ්ණමැත්තාගේේ නිවසේ පිටු පස බලධ මාතිබියදී පොලිසි ඒ ස්වාකත්තා. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකෙකුබෝව පැවිසිෙන ජනිත් මදුුෂංකයවත් පොඩිලැසසින මෙතා. තවදුරටත් රක්ෂිත බන්ධනාකාරකතක ලෙස පොළඹ මහිස්ත්‍රත් අධිකරනනෝක කලා. ප්‍රා හිස්්‍රා ද්ධක දවාගල මහතා ඉදිරි පැමිල්ල ැඳවා අවස්ථාවයි මෙම නියෝ කිය ල පාතුන්නේ විමරෂ සිදුකරන ප්‍රාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව අධිරනයට දන්වා සිටේ සැකරු සම්බද්ධෙන් තවදුරටත් පරික්ෂණ සිදුකරෙන බව. යනුවඔහු තබඳදු රත් රක්ෂිත බඳනාාගාරගත කරන ලෙස පොලිසිධකරණින් ඉල්ලා සිටියා. එමෙල්ලීමම පිළිකත් ප්‍රධාන මහිස්ත්‍රාත්වරයා සැකරු ලබනහත්තරේඳදා දක්වා රක්ෂිත බඳනා ාර්ගත කිරීමටනීම කලා. තරන ති විෝද මත්‍ර වා ඇතුළු පාතාල ක්‍රයාාවලින් රුපියල් කෝට ගනක මුදල්හදේපල පයා ගත්බ කියන අපරන්ද කල්ලි සසාමාජකක් වන දෙෙමටකොට රුන්න්න මත්තා ලබනහතරව දක්වාත් තබදුරට රක්ෂීත න්ධනාකාරගත කරුණා. කොල ප්‍රාන මහිස්ත්‍රත් අධිකනයයි නියෝක නිකොත් කලේ. සකරු සබන්ධෙන් පරරික්ෂණ සිද වන බැවින් ඔහ රක්ෂත බඳධ ාරගත කරන ලෙස. අප්‍රාධ පරික්ෂණ දෙ පර්තමේන්තුව අධකරනී ඉල්ලා සිටයා. තිකර වෙනුවෙන් පි සිට නති නවරුන්, අධකරණයට ැනුම් දුන්නේ, තම සේවාතායකයා කුඩා පරිමාණී මුූල්ලෙ සවා ගවක් පවත්වාගනයන බවත් ඉකුත් මසක හිපිය තුළ, ඔහුරු පියල් කෝට දාහක පමන ආදායමක් කොපයා ඇති බවයි. හොර මෙරට ගෙන්වීමට යම් කාලයක් ගතවීම හතුවෙන් ආහාර නිෂ්පාදනය අඩුවක් සිද ව හැකි බව ෘෂිකර්ම අමාත්‍යන්ශයේ ලේකම් මහච්චාරය උදිද්ජය සිනි හතා පවසනවා. එහෙත් ආහාර හිංගයක් ඇතිවීමට රාජය කිසිසෙත් ඉඩ තබන්නේ නැති බවයි ලේකම්මරයා අවධාරණය කරන්නේ. ගන්නරුව පැෑටී ජාන මධ්‍යස්ථාන පැවැතී වැඩස් සටහනින් අනතුරුව ඒ මහතා මේ පිළිබඳ පැහැදිලි කලාා. ආහාර හිඟ කරලා මහජනතාවට ආහාර නැතිකිරීමට රජය ඉදිපත්වෙන්න බෑනික් විට ආහාර නවත්තල අපල් දුඩන් නවත්තල අත්්‍ය වශ හාර ටික කිරිටික ගේන මට පිළිවලට අපිටයුතු කර නමුග අපි තුන් තකින්වත් හිතන්න න්නේෑන හාර නැති කරන්න මේරට ජනතාවට යම් කිසි ප්‍රශ්නයක් වෙලා අඩු ීමමක් තියෙන්ට පුුවන් ඒක තමයි අපි උදය හවාහසාකච්ඡා කරමින් ඉක්මං පියවර ගනිමින් ඉන්නේ. අපි ප්‍රශ්නය වහලා ඒකට ප්‍රෝගකාර යඋත්තරයක් දෙන්න කැමති නෑ. ඒන කාබනික පහර සමාකමට මුදල් කෙවීමට ගෙනඇති තීරුණයට එරෙයිව, ජාතික ගොවිචන එකපුතුව අල්ල සෝ දෝෂණ විර්ශණන කොමිෂන් සභාවට පැමිණි ලක් අද ඉදිරිපත් කලා. ීන පහර සමකම සඳහා ඩොළ මිලන හයදශම හතක මුදලක් එවීම ගෙන ඇති තීරණේ තුළින් ගැටලු රැක් නිර්මාණී වන බවයි ජාතික ගොවිිජනක මුතු පින් පතිෙන්නේ. මේ අහින්සක ගො ජනතාවට වෙච්ච නත් පපත්තිය සලකල මින් මත්තට කිසිම කෙනෙකුට මේවාගේ වංචාවක් නොවෙන්න වගබලාගන්න රජ්‍යතාත්‍රක මංකොල ෑමක්ේ නි පල් සිදන්න මේ පිළිබඳු විම පරිික්ෂය කරලා මේරටේ ජනතාවට දනගන්නන් කවදේ සිද්ධියට සම්බන්ධ ඇත ඇති සැටින් ප්‍රකාශ කරනය සඳදා සමයිමතිනාව. ත්න් දශපාලන ආර්ථික ඇතුළූ කරුණු රැසක් සහයෙන් මහ ජන නියෝජතයන් විධ අදහස් පල කරනවා. ඔවුන් පල කළ අදහස් කහිපයක් දැන්. නැව ඇව්වා මිලියන අටයි දස්සම මෙ හයක් දුප්පත් අපේ බොක්ක හූරලාරගෙන ෙවන්න ලෑස්ට. මේවා? නඩුවක් පවරලා හෝ කොඳිසක්මක් පවරලා වැරදි තීන්දු ගත්තුන් නායකයන්ගේ පුද්ගලික දේපල රජයට පවරාගෙන ඒවයින් මේ මුදල්ගවන්න කියලා ෙම සමාගම් වින් ශ්‍ර ලංකා ඩොර් මිලියන පහක තැන් පතුවාක් අපිට ලබාදීලා තිබෙනන අදාලාළ සමාගම මගින් ඒක නිහස්කිරමක් සිදුවනේ නැහැ නැදුම් කරේ තියාගෙන තමයි. ම් සිදු කල්ලා තිබෙන්නේ එම ගේවීම නැවත නිහකර ශ්‍ර ලංකාක ප්‍රමිතිර ගැපෙන පහොර ලබදීම පසුයි ඒනිසා එම ගවීම සිදු කරට සිදුවන්නේ නිීතිමය කරුකාණා පිබඳව නිතිපත් දෙපාර්තමේන්තුවේ උපදෙහ එම අනකූලතාවන් සහිතවයි මහ දබි පක්ෂක් වශයෙන් පාලකයන මෙරට ජනතාව ගසා කනකොට මැදිහත්වෙනවා වගේ මෙරටේ මහාපරිමාණ වශීෙන් වෙලඳ ව්‍යපාර කරන උදවියත් යම්මාකාරයක ඒකාආධිකාරී ලෙස ජනතාව ගැන කිසිසේත්ම තකන්නේ නැතුව තමන්ගේ ලාබේ පමණක් හිතලා වැඩකරනවන ංහිතන අපි ඒ කිසිසේත්ම අනුමතකල ුතුන අපි ජනතමුතුරන් පැරමුණණ වශයෙන්නම් එවැනියක් නීට්‍යානකුල පාන කලයුතු මහිතන දැ විද්වතුන් දක්හම මිනිසු බේදුවවා. විදවතුන් නිසාද අපේ කෘෂිාර්ථිකය සම්පර්ණයෙන් බිඳ වැටුුණ. ොවියෝ මහිතනි අසර තත්වට වැටුණ. අපි දක් ොතනහිටපු ද්වතුන් කීපදනෙ අසු අටේ ඇ යකඩ දෙහතාඩු උගහගත්තවෑන් වල. ජනතාව විමුක්ති පෙරමුණ අලුත් මුහුණෝකින් කියනවා අුත් අහර්ික වැඩ පිළිවෙලක් කියෙන අපට පේන අලුත් අහර්තික වැඩ පිළිවෙලක්නෑ. නිසා චීනය ජීවිතය කවදක්කට නැත්තරමට අද ජනතාව කෙරේ අනුකම්පාගන්න හැබැයි ලංකාවටබැක්ටීරියයා තියෙන හුණු පෝරටික ලංකාවට වනු. ඒවා බිසමේජ තියෙන බව ලංකාව පර්ේෂනාගාරලින් ඔපපුන හම ඒ ඉක් කර ගන්න නැතුව මේ දු්පත් රටයි මිනිස්සුන්ගේ. ඩොලමිලිය නට කෙලෙහෙනවා නඩු කියනවා අපි බලන්න ඕනේ දොර්මිලියන හයක්ද ලොකුරජ්‍යයක්. ර නො ඒක චරයි එන මහසේ අහුවත් උත්තර යෝකයි වෙන උත්තරයක් දෙන්නඩ කාතත් නෑ අපි අතාාර්ථයට අපි මුණ දෙන්නඩෝනනි මේහැම අර්බු දෙයක්ම අපි බලාගණ්ඩෝනෙ ඉතාමත්ව පරිස්සමින් මේ විස න්තේ රජයක් කැටියට ගතයු තීන්දුතමා රන්තේ ඒ නිවර ීදවකර න්ද. ඇතුමල්ලා දමයි මේ බිල්ලෝ මවල මවල මබලා මේ රට අපපස්සර ගෙනනිච්චි. දැම්ම අර්බු දෙයක් මන්ඩන හදන්නේ නදසායකමත් හරි සමාගන්වලට තර්ජනය කරමේ වලින් මුදල්ලබාගනම යුනියන් හදලා තමන්ගේ පක්ෂේ අරමුදල විතර තරකරගන්න හදන තන් ජීවත් වඋනහ මැති දේශපාලනකිලා හිතන පිරිසක්. පස්කු ප්‍රහරයට මස තිස් දෙක් අතවත් ජනාතිපති කොමිසේ ඇතැන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් ව කොලඹ අද පැවති මතති හමෝකද. අගරතු ගුරු පදදිී මාත්‍ය ප්‍රකාශ්ක සිරිල් ගාමිී පේතුමා ප්‍රකාශ් කලා. රජය මෙම නිර්දේශ ක්‍රාත්මක කිරීම ප්‍රමාද කරන්නේ කිසියම් කණඩායමක බලපෑමක් හේතුෙන්දැයි සිරිල් ගාමිරී පියතුමාාවීම සාසිරෙනවා. රජයේ කිසිම සම්බන්ධයක් නැත්තම් මේ පාස්කු ප්‍රහාරයට ඇයි ඇත්තිල්දරව කරගන්න උත්සාහ කරන්න නැත්තේ. අධිකල් ක්‍රියාවලියට යනක හොඳයි අපි කියන්න එක නරකයි කියලා. අපිගේ මෛත්‍ර පාසිරසේන හිටපු ජනාධපතිවරයා මේකට වග කියන්නට ඕනේ කියලා. බොහොම් පැහැදි නිර්දේශයක්ය න ොට විරුද්ධව අපරාධමය නඩුවක් පවරන්න ඕනි කියලා ආ්ඩුව කරන්න නීතිපතිවරය කරන්න න මේ ජනාතිපති කොමිෂණ සභාවති නිර්දේශ ක්‍රියත්මරන තියක් කරන්න නෑන. එකකොට අපිට හිතෙන්නේ මේ සම්බන්ධතා තියයාගලවා කියලා. සහ වාර්තා පර්ලිමෙන්තුූ කර්ග සභා වාර්තාව ඒ කියනට අපිට තේරෙනවා ජනාජිපත්ති මෛත්‍රපාල සිරිසේන මහත්මයා මේ පිළිබඳව දැනගෙන හිටිය කිය. වි කොමිෂ් සබභ වාර්තාාවලත් කියන ඒවගේ හිටු පමාත්්‍යව යෙගුත් කියනවා. එතෝට. යා ආරක්ෂා කරන්නේ යන්නේ ඒ පිඩිබඳම නඩුපෝරන්න නැත්ත එම ත් අපිඳ විර්ශනය සිදු කරන්න නැත්තේ ලේශපාලන හේතුවක්න්නන් රජයෙන් ඉල්ලීමක් කරන. මාස තිස් දෙකක් ගිල්ලත් පස්කු සිද්ධිය හා සම්බන්ධ සත්්‍යය රට එලිදරවක් වෙලාන්න නැහ. ඒ සඳහා වශ්‍යන විමර්ශන කරන්න නිදහස දෙ. ග්‍රස්ථ හිංසනය ග්‍රස්ථ ප්‍රචන් ටත්ව යන වචන අපි අහල තිබුුණට මෙහි තිබෙන නීතිමය පසු බිම බෝධනෙක් හරියට දන්නේ නැහ. නොදන් ඔබ දනගන්නත් දන්න ඔබේ දැනුම තවත් දියුණුවන්නත් අද අපි ඒ ගැන ඔබට කියන්න හෙතුවා. මෙවාර්තාව ඉන්දික වීරකෝන්ගෙන්. ගුවස්ථ පරිසරය තුළ හෝ ඉන් පරිබාහිරව කායික වවාචික හා මානසික වශයෙන් ඔබ හිසනයට ලක්වන්නේ නම් ඒකට අපි කියන්නේ ගුවස්ත පචණ්ඩත්වය එහෙමනැත් නම් ගස්ත හිංසනය. ඔබත් එවැක්නෙන්නම් ඔබ කලයුත් එක්ුමක්ද. අධිකරණේ වෙත ගොස් ආරක්ෂාවත් අහපුුරු කරගැනීම සඳහා අතුරු ආරක්ෂක නියෝකයක් ලබා කැනීම. එනම් බහිස්ට්‍රාත් අධිකරණේ පැමිණිල්ලක් ඉදිරිපත් කළවිට බින්දිතයාක ආරක්ෂාව සඳහා ලබාතන නියෝකයායි. වෙහිතී නඩුවක් විවාාහ කිරීමත් සිදුන් ලොබ අතර. වකුත්තරුවන් කැඳවීමක් ද සිදුනොවේ සාක්ෂි සලකබැලිමක්ද සිදුන් නොකරන අතර දින තාහතරක් සදහක් බලාත්මකයි. අතුරු අරක්ෂක නියෝකෙන් පසු ලැබෙන්නේ ආරක්ෂක නියෝකයි. මේ උපරිම මාසත් දොළහක්ක කාලයක් සඳහා බලාත්මකයි. බෙහිදී මහිස්ට ප්‍රාත්වරයාක අභිමතය පරිදි. සාක්ෂි හෝ වේ‍යත්තිකරුගේ සාක්ෂි කැඳවිය හැකි. ජීවත් පන්නේ එකම නිවසී නම් ඔබ සිටින ස්ථානයට බෙත්තිකරුට පැමිණීමට තහනම් කිරම හෝ. මචීවත් වන්නේනම් එම ස්ථානයට පැමිණීම බෙමකින් තහනම් කෙරෙනවා. රැකයා කරන ස්ථානේයට පාසලට ජනාදී ඔබ නිතර යඟන ස්ථානවලට වෙத்திකරුට පැමිණීම බයින් තහනම් කෙරන අතර පැමිණලිකරෝ පසුපසින් පැමිණීමද සපුරාත්තාහනම්පනවා පරිපූරකා අරක්ෂක නියෝකයක් ලබා කැනීම. මානසික පීඩාවට ලක්ப்பෝවෙந்திතාව. අධිකරණය හරහා පුනරුත්තාපනයකට ලක් කරෙන ආයතනයකට යොමුකිරීම බේන් සිදුගෙනවා. යුතුත ආරක්ෂක නියෝක උල්ලංගනි කරන්නන්නේෙකුට එරෙහිව. රුපියල් දස දහසකට නෝඩු දඩයක්ක්හෝ පසරක සිර දඩුවක් හෝ මේ දෙකටමහෝ යටත් කළ හැකි. මේ අමතරව ග්‍රහස්ථ ප්‍රචන්ටත්පේ වැලැක්වීමේ ආකඥාපනත අනුව දඩුවක් විභහක වනා අතරතුර වදිතයාටඊට සමකාමීව නඩත්තු නඩුවක් හෝ දෙක්ක අසාද නඩුවක් හෝ පවරා පවත්පාගෙනයාමට නීතීන් ප්‍රතිපාදන තිබෙනවා. බ ක්‍රහස්ත හිසනයකට ලක්වන්නේෙකු නම් ලගමැති පොලිසියේ ලබාහා කාන්තා අංශයට පැමි නිලිකරන්න. බේසම්පන්ධයෙන් ඒති ඔප දෙස් ලබාගැනීමට අවශ්‍යනක් නොමිලි සහහි ලබාදන්නට දීති ආදහර කොමිසන සූධානවෙන් සිටිනවා. එත් සඳහා දෙවේන පුරාපෙහිටි මධ්‍යස්ථාන අසූ දෙකක් ඔබ වෙනුවෙන් සැදී පැහැද සිටිනවා. කොම වුණ නියපොත්තෙන් හඩන්න තියනදේ පොරුවෙන් කපන තත්වයට අපි පත්කර ගතයුතු නෑ. මොකද ඔබ කරනදේ පීඩාවට පත්වන්නේ ඔබේ දරුවන්නක්. ඔබට නීතියෙන් සහනයක් පිළිසරන්නක් ලැබුණත් කවදාවත් ඔබේ දරුවන්ගේන්නම් ඔබට සහනයක් ලැබිනිකත් නෑ. මම අයියෙන් ප්‍රෘතිංශය වෙනුවෙන් ඉන්දික වීරකෝන්. සාධනුපානයේ ප්‍රෝර්ති තුලින් අතක අපි සමගන්නවා. ඔබට සුභරාත්‍රයක් අයිබෝුවන්.